හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වාර්තනා කරනවා අද ඔයාලට සුපුරුදු සර් නෙමෙයි අද ඉන්නේ හරිද ඔයාලට අද තියෙන්නේ පුතේ මව්බස විෂය නමුත් අපේ මව්බස උගන්වන සර් පොඩ්ඩක් අසනීප වෙලා කියලා පොරිතුවක් කුසයට කිව්වා අපි තුන අතරේ දරුවන්ට අද දෙමළ පන්තිය කළ දෙන පුළුවන්ද කියලා ඉතින් ඒක නිසා සර් ගෙන්නීමට අද ඔයාලත් එක්ක වැඩ කරන්න संबंध नौन එදා සෙනසුරාදා පන්තියට සම්බන්ධ සෙනසුරාදා දෙමළ පන්තියට සම්බන්ධ නොවුනා ඉන්නවනම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඉක්මනට සෙනසුරාදා පන්තියට සම්බන්ධ නොවුනා දරුවෝ මෙතන ඉන්නවනම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඉක්මනට ඉක්මනට කියලා අනිත් අය ඔක්කොම සම්බන්ධ වුණාද ආ කතා කරන්න බලන්න අනිත් අය කො සම්බන්ධ වෙලා නේද ඉන්නේ සම්බන්ධ වුණා හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ නමුත් ප්‍රශ්නයක් නැහැ අපි එදා කතා කරේ පුංචි වචන දෙකක් අපේ පළවෙනි පාඩමෙන් අපි පුංචි වචන දෙකක් කතා කරා අපි ඉදිරියට පාඩම කන්ටිනියු කරගෙන යන් හරි අවබෝධෙන් එදා සෙනසුරාදා අධ්‍යමල පන්තියට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් පුතේ ප්‍රශ්නයක් නැහැ අපි එදා කතා කරේ වචන දෙකයි අපි මේ වචන දෙකත් දැන් කතා කරලා අද පාඩම අපි ඉදිරියට කරගෙන යමු. ඔයාලා දන්නවා දැන් පන්තිය තියෙන දවස ස්ථිරවම තියෙන දවස් ටික දැන් ඔයාලා ආයතනයේ කාලසටහන් වලින් දැනුවත් කරලා තියෙනවා. ඉතින් අපේ පුංචි දූල පුතාලට හරියට වැඩේ කරගන්න පුළුවන්. හරි පුතේ. දැන් පොඩි තුවක් උස ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරන්න හදන්නේ අපි ගිය සතියේ කතා කරපු පාඩම. බලන්න. හරි අපි ගිය සතියේ කතා කරපු පාඩම කොඩිතුවක් ඔස දැන් ඔන්න ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරලා දෙන්නේ හරි හොඳට බලා ගන්න වෙන වැඩ නතර කරලා හොඳට බලා ගන්න හරි පුතේ අපි තුන ශ්‍රේණි ඉගෙන ගන්න අපේ දූල පුතාලට අපි ලස්සන වැඩ ටිකක් පටන් ගත්තා සෙනසුරාදා දවසේ ඉතින් සෙනසුරාදා දවසේ පටන් ගත්ත වැඩසටහන අද අපි ඉදිරියටත් කරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් මගේ පුතේ හරි අවබෝධයෙන් වැඩ කරමු. ඉතාමත්ම මිහිරි භාෂාවක් අපි ඉතාමත්ම හරි අවබෝධයෙන් ඔළුවට දාගෙන වැඩ ටික කරමු. හරි. වැඩි වෙලා ගන්නෙ නැතුව හේතුව අපිට තියෙන පුංචි වෙලාවක්. හරිද? මේ පුංචි වෙලාවෙන් අපි උඩින් වැඩ ටිකක් කරන්න ඕන. ඉතින් ඒක නිසා සියලු දෙනාම පොත් අරගෙන අද දිනේ දා ගන්නකො. ඉක්මනට සියලු දෙනාම අද පොත් අරගෙන දිනේ දා ගන්න. මම කැමති ඔයාලා කැම්ම එක ඔන් කරනවා නම් හේතුව මට ඔයාලා වැඩ කරන විදිය බලන්න ඕන. අද දිනේ දාගෙන පටංගම් වැඩ ටික කරා. හරි අවබෝධයෙන් අද දිනේ දාගන්න. අද දිනේ දාගෙන හරි අවබෝධයෙන් පුතේ ඔබට මතක ඇති අපි ගිය සතියේ අපේ දරුවන් එක්ක කතා කරා මොකක්ද මේ දිමල විෂය කියන්නේ කියලා. අපේ දූල පුතාලා ලස්සනට පුතේ පිළිතුරු දුන්නා. පොඩිතුවක් සර් මෙන්න මේක දෙමළ විෂය කියලා කියන්නේ. මෙන්න මේ ටික අපි දැනගන්න ඕන. එතකම හොඳ විදියට පිළිතුරු දුන්නා. අද ගොඩක් අය දන්නේ නැහැ දෙමළ පන්තිය තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි පොඩ්ඩක් ඔය ළමයි අඩු වෙලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් නැහැ. වෙබ්සයිට් එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරන නිසා අපේ දරුවන්ට ඒක බලන්න පුළුවන් ප්‍රශ්නයකින් තොරව. හරි. අපි ගිය සතියේ කතා කරා ගිය සතියේ සෙනසුරාදා අපි කතා කරා පුතේ ඔයාලත් එක ලස්සන පාඩමක්. ඒ තමයි ඔයාලගේ පළවෙනි පාඩමට පුංචි ආරම්භයක් ගත්තා. මට කියන්න බලන්න අපි ගිය සතියේ කතා කරපු වචන මොනවාද? අපි බලමුකෝ. මට කියන්න බලන්න සෙතුම් ගිය සතියේ අපි කතා කරපු වචන මොනවාද සෙතුම් කියන බලන්න සෙතුම්. නං මම වනක්කම් ආයි බොම් පේ නම ඌර්ගම අපි ඒක කතා කරලා තියෙනවා නේද? එතකොට අපි කතා කරේ මොනවාද? නාන් මම
பெயர் நாம நான் மாம பலன் நான் மாம ஊர் கம பெயர் நாம வணக்கம் ஆயுபவான் කියන එක තමයි අපි තුන වසරේ දූල පුතාලත් එක්ක කතා කරේ ඉතින් එතනින් මේ පටන් ගත්ත අපි වැඩ ටික හරි අවබෝධයෙන් ඉදිරියටත් කරගෙන යන්න තමයි දැන් අපි සූදානම දැන් ගිය සතියේ සෙනසුරාද පන්තික සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පුතේ ඉක්මනටම සර් ස්ක්‍රීන් එකේ දාන්නම් ගිය සතියේ කතා කරපු ටික ඉක්මනටම ලියා ගන්න මාත්‍රකාව අපි කතා කරේ දෙමළ වචන ලියමු කියලා මේ මේක ශ්‍රේණියක් අදාළ වෙන්නේ නැහැ මේ පුංචි දේවල් ටිකක් තමයි පළවෙනි පාඩම විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට අපි ඉදිරියේදී උගන්වනවා කොහොමද තමන්ගේ නම තවත් කෙනෙකුට කියන්නේ. කොහොමද තමන්ගේ ගම තවත් කෙනෙකුට දෙමළෙන් කියන්නේ. අන්න ඒ විදිහට අපි සියල්ලක්ම කතා වෙනවා පුතේ. ඒකට අවශ්‍ය වෙන පාදක වෙන පන්නරය තමයි ඔයාලට දැන් කොඩුතුවක් උසමේ දාලා දෙන්න හදන්නේ. හරි අවබෝධයෙන් හොඳ දරුවෝ වගේ අපි බලමු. අපි ගිය සතියේ කතා කරපු පළවෙනි වචනය තමයි නාන් මම. අද සම්බන්ධ වෙච්ච අය ඒ කියන්නේ සෙනසුරාද පන්තියට සම්බන්ධ වෙන බැරි වෙලා අද සම්බන්ධ වෙච්ච දරුවෝ සියලු දෙනාම ලියා ගන්න පළවෙනි වචනය නාන් කියන්නේ මම. එදා සම්බන්ධ වෙච්ච අය ඕන නැහැ. ඒ අය පාඩම් කරගන්න. ඒ අය පාඩම් කරගන්න එදා සම්බන්ධ වෙන බැරි වෙච්ච දරුවෝ සියලු දෙනාම ඕක වචනය ලියා ගන්න පළවෙනි වචනය නාන් කියන්නේ මම. හරි අවබෝධයෙන් නාන් මම දෙමාපියන්ගේ උදව්ව අරගෙන අනිවාර්යෙන් ඉක්මනටම ලියා ගන්න හේතුව තමයි අනිත් දරුවෝ සියලු දෙනා මොකද ලියලා තියෙන්නේ හරිද අද සම්බන්ධ වෙන අය විශේෂයෙන් ඉක්මනටම වැඩ ටික කරගන්න බලන්න හේතුව අනිත් දරුවෝ ඔය ටික ලියාගෙන සම්පන්තියට සම්බන්ධ වෙන්නේ ඉතින් ඒ නිසා මම කරමු ඉක්මන් කරන්න नान मम अभी इक्मन करूं पुते नान मम हाय ඊළඟට බලන්න දැන් ඔයා අපි ගිය සතියේ කතා කරපු නිසා පොඩි තුවක් උස ඉක්මනට වේගෙන් කතා කරගෙන යනවා හේතුව තමයි අනිත් දරුවෝගේ මූණ දූරිය ගිලි වගේ AI කැමති නෑ වෙලාව නාස්ති කරගන්න. හරිද? ඒක නිසා පොඩ්ඩක් ඉක්මන් කරලා ලියාගන්න දෙමාපියන්ගේ උදව්ව අරගෙන. ඔන්න ඊළඟට ඔයාලට වැඩක් දුන්න ගිය සතියේ ආදරණීය දුවේ පුතේ මෙම වචනය ලියාගත් ඔබ ඊළඟට ඒ අසලින් ඔබව සිතුවම් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය වචනය ලියාගත් ඔයාලා හරි අවබෝධින් පුතේ කිසි කලබලයකින් තොර ඔයාලා එතන රූපය අඳින්න ඉඩ තියන්න. දැන් ඒක කරන්න යන්න එපා. හේතුව තමයි අපිට වෙලාව වටිනවා. හරිද? ඊළඟට අපි ගිය සතියේ කතා කරපු දෙවනි වචනය තමයි වණක්කම් ආයුබෝවන් දෙවනි වචනය වණක්කම් ආයුබෝවන් මෙතන ඉන්නවනම් දැන් අද 3 වසරේ පන්තියනේ යන්නේ 4 වසරේ දරුවෙක් මේකට සම්බන්ධ වෙලා ඉන්නානම් ඒ අය අපරාධ සම්බන්ධ වෙන්න එපා හේතුව තමයි අපි ඒ අයට මේ පාඩම කලින් කතා කරලා දෙන්නේ හරිද මම දැක්ක දෙන්නෙක් 3 දෙනෙක් ඉන්නවා ඉතින් ඒක නිසා ඒ අය ඉතින් අහන් ඉන්න ප්‍රශ්නයක් නැහැ අපි මේ කතා කරලා තියන්නේ ඇත්ත ඉතින් අපරාධයක් ඒ වෙලාව නාස්ති කරගන්නේ නැතුව වෙන විශේෂයකට වෙලාව යොදලා පාඩම් කරගන්න බලන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ ඉන්දියර ප්‍රශ්නයක් නැහැ ඔයාලා අපරාධ කාලේ නා ඒ කියන්නේ අපරාධ වෙලාව නාස්ති වීම ඒක නිසා කොඩිකුවක් විශ්සේ කිව්වේ ලියාගන්න දෙවනි වචනය වණක්කම් ආයුබෝවන් කිසි කලබලයක් නැහැ හොඳට ලියාගන්න දෙවනි වචනය වණක්කම් ආයුබෝවන් වණක්කම් ආයුබෝවන් මට ලියා ගමු ආ තරු කාඩ් එකම ගෙනල්ලා නේද කට්ටිය තරු කාඩ් එකම ගෙනල්ලා නේද තියන්නේ ගෙනල්ලා තියෙන්නේ නේද ආ හරි හරි බය වෙන්න එපා මම අද තරු කාඩ් එකේ වැඩ ටික කරන්නේ නැහැ හේතුව තමයි අලුත් අය සම්බන්ධ වෙලා ඉන්නානේ අනිත් දේ තමයි අද දෙමළ පන්තිය නෙවෙයි තියෙන දවස දෙමළ පන්තිය තියෙන්නේ හෙට දැන් අද තමයි මේ දෙමළ පන්තිය තියන්නේ හේතුව අපේ සර්ට් ප්‍රශ්නයක් වෙච්ච නිසා නැත්තම් පන්තියේ තියෙන්නේ හෙට බදාද තමයි පන්තියේ පැවැත්වෙන්නේ. නමුත් ප්‍රශ්නයක් නෑ අද අපිට අග්ගාලා වැඩටි කරගමු. ලියාගන්න දෙවනි වචනය වණක්කම් ආයුබෝවන්. අපි කතා කරපු තුන්වෙනි වචනය තමයි පෙයර් නම. හරි අවබෝධයෙන් ලියාගන්න පෙයර් නම. තුන්වෙනි වචනය පෙයර් නම.
බිලුම් ඔයාත් හතරේ නේද? මට ඇහෙන්නේ නැහැ බිලුම්. ඇහුනේ නැහැ පුතේ. දෙක වසරේ. දෙකේද? දෙක වසරේ. ආ හරි. තුන්වෙනි වචනය pair නම. තුන්වෙනි වචනය pair නම. මං කරමු ඔවා අනිත් අය ලියලා තියෙන්නේ. හරිද? ඔය අද සම්බන්ධ වෙච්ච දරුවන්ට තමයි කතා කරන්නේ. ඒ නිසා ඉක්මන් කරලා ලියා ගන්න. pair නම. ඊළඟට හතරවෙනි වචනය ඌර් ගම. හතරවෙනි වචනය ඌර් ගම. හතරවෙනි වචනය ඌර් ගම. ඌර් ගම. ඌර් ගම. ඌර් ගම. ඌර් ගම. හතරවෙනි වචනය ඌර් ගම. ඌර් ගම. හරි. ඔන්න දැන් අනිත් දරුවොත් වැඩ කරන්න ඕන. හරිද? දැන් ඔය අපි මුල ඉඳන් කතා කරේ අපි බලන්න හොඳට බලන්න. අපි ගිය සතියේ කතා කරපු වචන ටික තමයි ඔයාලත් එක්ක මුලින් කතා කරේ. පළවෙනි වචනය නාන් මම. දෙවෙනි වචනය වණකම් ආයුබෝවන්. තුන්වෙනි වචනය පුතේ පෙයර් නම. හතරවෙනි වචනය ඌර් ගම. මම එදා ඔයාලට පෙන්නුවා පෙයර් නම සහ ඌර් ගම කියන එක අපේ දරුවන්ට ගොඩාක් පටලැවෙනවා. ඉතින් ඒක නිසා පොඩි තුවක් උස ඒක ඔයාලට කිව්වා පුතේ පැහැදිලිව මතක තියාගන්න කියලා. මතක ඇති අපේ දූල පුතාලට පෙයර් කියන්නේ නම, ඌර් කියන්නේ ගම. පුතේ ලියාගන්න අද ඉගෙන ගන්න පළවෙනි වචනය එන දු මගේ. හරි අවබෝධයෙන් ලියාගන්න පස්වෙනි වචනය එන දු මගේ. ලියා ගන්න පස්වෙනි වචනය එන දු මගේ. හරි අවබෝධයෙන් ලියා ගන්න. දැන් ගිය සතියේ උගන්නලා නැහැ මේ ටික. හරිද? උන දැන් තමයි පාඩම ඉදිරියට කරගෙන යන්නේ ගිය සතියේ වැඩ ටිකත් එක්ක. හරි අවබෝධයෙන් ලියා ගන්න පස්වෙනි වචනය එන දු මගේ. එන දු මගේ. හරි අවබෝධයෙන් ලියා ගන්න පස්වෙනි වචනය එන දු මගේ. පස්වෙනි වචනය එනදු මගේ. හරි අවබෝධයෙන් ලියාගන්න කිසි කලබලයක් නැහැ. එනදු මගේ. එනදු මගේ. පස්වෙනි වචනය එනදු මගේ. හරි අවබෝධයෙන් ලියන්න එනදු මගේ. හරි. ඕක ලියාගෙන ඉවර අය ඔතන අඳින්න පොතක්. හරිද? ඉක්මන් කරන්න. ඔතන අඳින්න ඕන පොතක්. පොතක් ඇඳලා පාඩ කරන්නකෝ. අපි ලස්සන වාක්‍යයක් කියන්න හදන්නේ. හරිද? ඔන පුංචි කාලේ ඉඳන් දෙමළ විෂයට කැමති වෙන්න. හේතුව තමයි දෙමළ විෂය කියලා කියන්නේ ඇත්තටම හොඳ විෂයක් ඔයාලට ඉගෙන ගන්න. ඉතින් ඒ විෂය හොඳට වැඩ ටික කරගත්තොත් ඔයාලට පුංචි කාලේ ඉඳන් හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඒක හොඳට මතක තියාගෙන පුංචි කාලේ ඉඳන් වැඩ ටික කරගන්න මහන්සි වෙන්න. එහෙම වුණොත් අපිට හොඳ වැඩ ටිකක් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. පස්වෙනි වචනේ අපි ලිව්වා එනදු මගේ කියලා ලියලා ඔතනින් අඳින්න ලස්සන පොතක්. ඔයාලා දැකලා තියෙනවනේ පොත්. මේ තියෙන පොත්. पोतक ऐंदला
පාට කරන්න. අපි ඊළඟට යනවා කොහොමද අපි මේකට දෙමලින් කියන්නේ කියලා බලන්න. හරි අවබෝධයෙන් හොඳට වැඩ කරන්න. හරි? හරි අවබෝධයෙන් හොඳට වැඩ කරන්න. ලියාගෙන පස්වෙනි වචනය එන දුමගේ කියලා ලියලා ඉවර නම් ඔතනින් අදින්න පොතක්. පොතක් ඇඳලා පාට කරන්න. हरे හැම පන්තියකම ඉන්නවා දැන් ඊයේ පන්තියෙත් ඉඳියා ට්වින්ස්ලා 3 දෙනෙක් හරිද මේ වුණු 3 දෙනෙක් දැන් මේ පන්තියෙත් ඉන්නවා දූලා දෙන්නෙක් ට්වින්ස්ලා කොහෙන් හරි පන්තියක ඉන්නවා අනිවාර්යෙන් ට්වින්ස්ලා දෙන්නෙක් හරි ඉන්නවා කොණිත් ඇත් ඉක්මනට පෙන්න හොඳයි හෂිනී හොඳයි එනදු මගේ එනදු මගේ දැන් දැන් ඔක ලියලා ඉවර නම් නිකන් උඩින් බලන් ඉන්න එපා දැන් පාඩම් කරගන්න. ගිය සතියේ කතා කරපුවා. නාන් කියන්නේ මොකද්ද? මම. නම කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? පෙයර්. ගමට දෙමළෙන් කියන්නේ කොහොමද? ඌර්. අන්න මේ විදිහට හොඳට පාඩම් කරන්න මේ වෙලාවේ. මේ වෙලාවේ හොඳට පාඩම් කරන්න බලන්න. කොණිත්ත පිග්මන්ට් වැඩ ටික කරලා පෙන්වන්න සර්ට. පිග්මන් කරන්න. හරි අවබෝධයෙන් ලියන්න කිසි කලබලයක් නැහැ හොඳට ඔළුවට දාගෙන පුතේ දැන් ඔයාලත් එක්ක අපි කතා කරපු පළවෙනි වචනේ ඉඳන්ම හොඳට පාඩම් කරගන්න බලන්න තාම ඔයාලට තාම හොඳ හොඳ පාඩම් ආවේ නැහැ හරිද ඉස්සරහට තමයි මේ පාඩම් ටික ඔක්කොම එන්නේ ඉතින් ඒවට යන්න අපි වචන දැනගන්න ඕනේ ඉතින් ඒකට අවශ්‍ය වෙන අඩිතාලමක් තමයි මෙතන පොඩි තුවක් විසලා දාලා දෙන්න හදන්නේ හරි අවබෝධයෙන් මේ අඩිතාලම දාගන්න අඩිතාලම දාගත්තට පස්සේ අපිට හරි අවබෝධයෙන් ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ඉස්සරහට एक हमट मतक हरी अवबोधन सिलदनाटमे हेतु मंग वाल दखी तुण वसर हतर वसर नहीं मंग वाल दखी ग्रेट सिक्स हय वसर तमाइ मंग वाल अनिवार दखी हय वसर वाल दखी वाल इधरियट गोन හරි අවබෝධයෙන් ඒ පාරට වැටිලා අපි හොඳට වැඩ ටික කරමු ඒක තමයි විය යුත්තේ හරි දැන් අපේ දරුවෝ එනදු මගේ කියලා ලියලා ඔතන පොතකුත් ඇඳලා හරි ලියා ගන්න සර් කියන වාක්‍ය මෙහෙම එනදු පුත්තහම් ලියා ගන්න වාක්‍ය පුතේ එනදු දැන් ඒව හුරු වෙන්න ඕන හේතුව තමයි දැන් පුළුවන් වෙන්න ඕනේ 1 2 කියලා කියන්නේ ඔයාල 1 2 ලියලා ලියලා දැන් කියනකොට ලියන්න පුළුවන් ලියා ගන්න එතනින් ලියා ගන්න වාක්‍යයක් එනදු පුත්තහම් හරි අවබෝධයෙන් ලියන්න ඒක ස්ක්‍රීන් එකේ දාලා නැහැ හරිද ඒක ස්ක්‍රීන් එකේ දාලා නැහැ ඒක දැන් ස්ක්‍රීන් එකේ බලන්න බා හරි ඒක ස්ක්‍රීන් එකේ දාලා නැහැ එනදු පුත්තහම් එනදු පුත්තහම් හරි අවබෝධයෙන් ලියන වාක්‍ය එනදු පුත්තහම් කිසි කලබලයක් නැහැ හොඳට ලියන්න එනදු පුත්තහම් එනදු පුත්තහම් එනදු පුත්තහම් මට කියන්න බලන්න හෂිනී 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 කියන්න බලන්න සර්ට එනදු කියන එකේ තේරුම මොකද්ද හෂිනී මගේ පොත සර් ඇහුවේ එනදු කියන එකේ තේරුම මට කියන්න එනදු කියන එකේ තේරුම මොකද්ද හෂිනී එනදු එනදු මගේ
මගේ අන්න හරි එනදු කියන්නේ මගේ එතකොට දැන් අපි ඔතන ඇන්දේ හෂිනි මොකක්ද ඇන්දේ මට කියන්නකො මොකක්ද ඇඟල දී පොතක් දැන් පොඩි තුවක් උස ඔයාලට කිව්ව වාක්‍යයක් ලියන්න මොකක්ද ඒ ලිව්ව වාක්‍ය කියන්න බලන්න දෙමලින් නදු පුත්තහම් අන්න හරි එනදු පුත්තහම් තේරුම ලියා ගන්න මගේ පොත සියලු දෙනාම ලියා ගන්න මේ වාක්‍ය තේරුම එනදු පුත්තහම් මගේ පොත හරි අවබෝධයෙන් ලියන්න හොඳයි මම ඊළඟට අහන්නම් ප්‍රශ්න අනිත් දරුවන් ගෙනුත් එනදු පුත්තහම් මගේ පොත එනදු පුත්තහම් මගේ පොත එනදු පුත්තහම් මගේ පොත හොඳයි සෙතු එනදු පුත්තහම් මගේ පොත එනදු පුත්තහම් මගේ පොත හොඳට පාඩම් කරගන්න ඔයාලට දෙන්න පුළුවන් දැන් ශිෂ්‍යත්ව විභාගයට දැන් ඔයාලා එන්න 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 පේපර්ස් ලියන්න ඕන පන්ති වලට තව යන්න තියෙනවා ඉතින් ඒව මේවත් එක්ක ඔයාලට ප්‍රශ්න පත්‍ර වලට ලියන්න වෙනවා ඉතින් පුතේ පේපර් වලට ওই වගේ වාක්‍ය එනවා මේ මගේ පොත මේ මගේ පෑන මේ මගේ පැන්සල වගේ වාක්‍ය එනවා ඉතින් ඔන්න ඕවට පුරු වෙන්න අවශ්‍ය වෙන මූලික අධිකාලම තමයි අපි ඔය දැන් දාගන්න හදන්නේ හරි අවබෝධයෙන් ඔය වාක්‍ය ටික පාඩම් කරගන්න ඕන වචන ටික හොඳට පාඩම් කරගන්න නියමයි දිනු හොඳයි එනදු පුත්තහම් මගේ පොත හරි ඒක ලිව්වා හොඳයි තව අපි ඔතන අඳිමු පැන්සලකුත් ඉක්මනට වේගින් වැඩ කරන්න තව පැන්සලකුත් අඳින්න ඔතන හරි අවබෝධෙන් පැන්සලකුත් අඳින්න ඔතනින් කලින් පොතක් කැන්ද දැන් අඳින්න පැන්සලක් පන්සලක් නෙවෙයි හරිද පන්සලක් නෙවෙයි පැන්සලක් හරි පැන්සලක් අඳින්න ටක් ගාලා වේගින් පැන්සලක් කැඳලා ලස්සන පාඩ කරමු දැන් සියලු දෙනාම පැන්සලක් අඳින්න පැන්සලක් ඇඳලා පාට කරන්නකෝ පාට කරලා හෑන්ඩ් රේස් එකක් දාන්න අපි බලමු වේගෙන් වැඩ කරන්නේ කවුද කියලා මම දැන් දැක්කත් දරුවේ අපේ දුවේ පුතේකු වේගෙන් වැඩ කරනවා අනිත් අයත් ඒ වේගෙට එන්න ඕන පැන්සලක් ඇඳලා නියමයි අශිනි වැඩ කළ ඉවරයි නේද හොඳයි හොඳයි දිනු ටුවින්ස්ල දෙන්නත් හොඳයි වැඩ කරන්න අනේද ටුවින්ස්ල දෙන්න හොඳයි හරි පුතේ හරි මිනුකි මිනුකි හොඳයි හොඳයි පැන්සලකුත් ඇඳලා පාට කරන්නකෝ ඒක පැන්සලකුත් ඇඳලා පාට කරන්න මොකට වාක්‍යයක් ලියන්න හදන්නේ වාක්‍යයක් ලියන්න හදන්නේ ඉතින් ඒක නිසා පැන්සල ඇඳලා පාට කරන්නකෝ හොඳයි වාග්ය හරි වාග්ය හරි වාග්ය සම්පත් හරි පුතේ හරි දැන් පැන්සල ඇඳලා පාට කරලා තියෙන්නේ ඔතන ලියාගමු අපි වාක්‍යයක් එනදු පෙන්සිල් ලියාගන්න වාක්‍ය පුතේ එනදු පෙන්සිල් ලියාගන්න ඔතනින් එනදු පෙන්සිල් ඔයාලට පේපරයට දෙන්නේ මෙහෙමයි මේ මගේ පැන්සල කොහොමද අපි ලියන්නේ දැන් මගේ කියන හැටි දන්නවා ඔතන දන්නේ නැත්තේ මේ කියන එක විතරයි බය වෙන්න එපා තුන්වෙනි පාඩම අපේ තුන වසරේ ඉන්න තුන්වෙනි තුන වසරේ ඉන්න අපේ දූල පුතාලගේ තුන්වෙනි පාඩම තියෙන්නේ ඉදු අදු කියන වචන දෙකත් එක්ක ලස්සනට වැඩිම කරා ඉතින් ඕවට අවශ්‍ය වෙන අදිතාලම තමයි කොඩි තුවක් විසින් දැන් දාලා දෙන්නේ හරි අවබෝධයෙන් අපේ දරුවෝ හොඳට උගන්වන ටික පාඩම් කරගන්න එහෙම වුණත් අපිට හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන් ඉදිරියේ
එක හොඳට මතක තියාගන්න අපේ දූල පුතාලා. ඉතින් ඔය වචන වාක්‍ය රූප සටහන් හොඳට අඳින්න. හොඳට ඇඳලා හොඳට මේ වෙලාවෙම පාඩම් කරගන්න බලන්න. ඒක තමයි වටින්නේ. හරිද? මේ sorry මගේ පැන්සල එනදු පෙන්සිල් තේරුම ලියාගමු අපි. එනදු පෙන්සිල් මගේ පැන්සල ලියාගන්න තේරුම එනදු පෙන්සිල් මගේ පැන්සල හරි අවබෝධයෙන් ලියන්න එනදු පෙන්සිල් මගේ පැන්සල එනදු පෙන්සිල් මගේ පැන්සල හරි අවබෝධයෙන් ලියමු එනදු පෙන්සිල් මගේ පැන්සල සතුරු තේරුම ලියා ගන්න එනදු පෙන්සිල් මගේ පැන්සල ආ හොඳයි අන්න හරි දැන් තුන්සල දෙන්න වැඩ ටිකට හුරු වෙලා තියෙන්නේ තුන්සල දෙන්න කො මිතුෂි මොකද කරන්නේ හොඳයි දිනු එනදු පෙන්සිල් මගේ පැන්සල එනදු පෙන්සිල් මගේ පැන්සල හරි අවබෝධින් ලියන්න කොයික් මන්ට සියලු දෙනාම ස්ක්‍රීන් එකට අල්ලන්න පොත් ටික මට බලන්න ඉක්මනට වේගෙන් බලාගෙන යන්න ආ හොඳයි සෙතුම් හොඳ හොඳයි හෂිනී දිනුම් තේරුම ලියා ගන්න එනදු පෙන්සිල් මගේ පැන්සල හරි භාග්‍ය හොඳයි මිතුෂි මිහංසා මට පොත පෙන්නන්න මිතුෂි හරි හරි ඔය අපි කතා කරේ ඔයාලත් එක්ක තව ලස්සන වචනයක් එනදු මගේ නිකන් නෙවෙයි අපි එතනට වාක්‍ය දෙකකුත් කතා කරා. ඉතින් අන්න ඒ වාක්‍ය දෙකත් උදේ හොඳට පාඩම් කරගන්න ඉතාමත්ම වැදගත්. හරි. අපි යමු ඊළඟට ඊළඟ වචනය බලන්න වයදු වයස ලියාගමු. වයදු වයස ලියාගන්න 6 වෙනි වචනය වයදු වයස හරි අවබෝධින් ලියන්න වයදු වයස 6 වෙනි වචනේ පුතේ වයදු වයස හරි අවබෝධයෙන් හොඳට ග්‍රහණය කරගෙන ලියන්න වයදු වයස වයදු වයස හොඳට පාඩම් කරගන්න මේ වෙලාවෙම වයදු වයස වයදු වයස වයදු වයස වයදු වයස වයදු වයස හොඳයි හොඳයි දිනුම් හොඳයි සෙතුම් හොඳයි හොඳයි ඇත්තටම සතුටුයි කොහොම වැඩ කරන එක හොඳයි හේතුව ආලා දැන් ඉන්න තියෙන දෙමළ පන්තියේ නෙවෙයිනේ අද ඇවිල්ලා තියෙන්නේ මව්බස පන්තියේ ඉතින් මව්බස පන්තියකට සූදානම් ඇවිල්ලා දෙමළ ඉගෙන ගන්න ගියාට පස්සේ ළමයි ඇත්තටම පුංචි අයනේ තුන වසරේ කියනකොට ඉතින් පුංචිනේ ඉතින් ඒක නිසා ඔහොම වැඩ කරන එක හොඳයි ඉතින් හරිද අපේ පන්තිය තියෙන්නේ බදාද තියෙන්නේ අද තියෙන්නේ සිංහල පන්තියේ සරට එන්න බැරි වෙලා පොඩ්ඩක් අසනීප වෙලා ඉතින් ඒ වෙනුවට තමයි දෙමළ පන්තිය අද දෑවේ හේතුව මේ ඔයාලා පවුනේ සූදානම් වෙලාන පන්තියට ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒක නිසා හරි බලන්න වයදු වයස වයදු වයස ඔය වචන ටික හොඳට පාඩම් කරගන්න හේතුව තමයි අපි ලබන සතියේ අපි ලබන සතියේ දෙමළ තියෙන දවසට අපි ඕවා හොඳට පාඩම් කරනවා ඒ වගේම ටියුට් එක දෙනවා ලබන සතියේ මේ ටියුට් එක දෙන ඊළඟ සතියේ එතකොට මේ වචන ගොඩක් කතා කරලා වාක්‍ය ගොඩක් කතා කරලා අපි පොඩ්ඩක් අපේ දරුවොත් එක්ක හොඳ වැඩ ටිකක් කරන්න තියෙනවා එතකොට අපිට ටියුට් එකත් වේගෙන් කතා කරගෙන යන්න පුළුවන් හොඳට වැඩ ටික කරමු
බලන්න ඊළඟ වචනය උංගල් ඔබේ හරි අවබෝධයෙන් ලියන්න ඊළඟ වචනය උංගල් ඔබේ ලියා ගන්න හත්වෙනි වචනය උංගල් ඔබේ හත්වෙනි වචනය උංගල් ඔබේ හත්වෙනි වචනය උංගල් ඔබේ හරි අවබෝධ දෙලියන් උංගල් ඔබේ හොඳයි දරුවෝ වැඩ ගන්න අනියමයි හත්වෙනි වචනය උංගල් ඔබේ හොඳයි හොඳයි දිනුම් හොඳයි සෙතුම් උංගල් ඔබේ හරි අවබෝධයෙන් ලියන්න හරි අවබෝධයෙන් ලියන්න හත්වෙනි වචනය උංගල් ඔබේ මෙහෙමයි මෙතන ඉන්නවා වේගෙන් වැඩ කරන අයත් ඉන්නවා හිමින් වැඩ කරන අයත් ඉන්නවා ඉතින් මන් සියලු දෙනාම අරගෙන තමයි යන්නේ නැත්තම් දෙන්නෙක් තුන් දෙනෙක් විතරක් වේගෙන් වැඩ කරනවා කියලා එයා ඔක්කොම අරගෙන ගිහින් වැඩක් නැහැ අනිත් වැඩ කරන්නේ දරුවෝ වැඩෙන් වැඩ නොකර ඉතින් ඒක නිසා ඒ සියලුම දෙනා අපි ගොඩ දා ගන්න ඕන ඒක නිසා තමයි අපි හරි අවබෝධයෙන් අර ටික කරගන්නේ හිමින් සැරේ පොඩ්ඩක් ඉතින් පළවෙනි සති දෙක තුන පොඩ්ඩක් හිමින් තමයි වැඩ ටික කරන්න වෙන්නේ හේතුව තමයි ළමයි මේකට හුරු කරගන්න ඕනේ එහෙම නැතුව ඉතින් කරන්නම් වාලේ වේගෙන් කතා කරා කියලා කවදාවත් විශේෂයක් වෙන්නේ නැහැ ඉතින් ඒක අකමැත්තෙන් වුණත් කියන්න ඕන නැත්තම් මෙතන දෙමාපියන් බලන් ඉන්නේ වේගෙන් ළමයා ලියලි වුණාට පස්සේ හරි ඊළඟ වචනය ලියලි වුණාට පස්සේ ඊළඟ වචනය එහෙම ඉගෙන ගන්න බෑ එහෙම ඉගෙන ගන්න පුළුවන් පන්ති තියෙනවා නමුත් මෙතන එහෙම බෑ හේතුව මම මෙතන ඔක්කොම අරගෙන යන්නේ පන්තිය තුල ප්‍රතිඵලයක් හදන්න මම කිව්වනේ කලිනුත් කිව්වා මම ඔයාලගේ දරුවන්ගේ දකින්නේ 3 4 නෙවෙයි කෙලින්ම 5 6 තමයි මම කෙලින්ම දකින්නේ ඉතින් ඒකට අවශ්‍ය වෙන මඟ පෙන්වීම මම ඔයාලගේ දරුවන්ට දෙන්නම් හොඳට වැරදි කරගන්න හේතුව ඔයාලගේ දැන් දරුවන් 3 වසරේනේ 3 වසරේ ඉන්න දුර පුතාලා මෙච්චර විතරක් නෙමෙයි අපි අපිත් එක්ක සතියට වැඩ කරන්නේ සිසුන් 2500ක් 3400 ප්‍රමාණයක් පොලිතුවක් කුසලයක වැඩ කරනවා සතියට ඉතින් ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන් 150 200 ප්‍රමාණයක් සතියකට වැඩ කරනවා ඉතින් එක ශ්‍රේණියෙන් ඉඳන් රාජ්‍ය සේවක දක්වා පන්ති කරන ගුරුවරයෙක් විදියට නිකන් මේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරමින් කරන ගුරුවරයෙක් හරිද ඉතින් ඒක නිසා මම දන්නවා දරුවන්ගේ අඩුපාඩු ඉතින් මම පොඩ්ඩක් හිමින් පන්තිය කරගෙන යන්නේ ඔයාලගේ දරුවන් පොඩ්ඩක් මෙතනට හුරු වෙනකන් හේතුව දැන් මම ඒකෙන් මුලින්ම ඇහුවේ මෙතන අද අලුතෙන් සම්බන්ධ වෙච්චයි ඉන්නවද කියලා ඉතින් ඉන්න නිසා තමයි මම පොඩ්ඩක් හිමින් අද පන්තිය කරගෙන යන්නේ ඒක පොඩ්ඩක් ඉතින් අපිට ඉදිරියට යනකොට ඒක ස්පීඩ් කරගන්න පුළුවන් නමුත් වේගෙන් කතා කරන දින වැඩක් නැහැ ඔයාලගේ දරුවන්ට දෙයක් තේරෙන්නෙත් නැහැ. එහෙම නැතුව මුකුත් කරලා කතා කරලා වැඩක් නැහැනේ. හේතුව තමයි අපි ඉදිරියේද ටියුට්ස් කතා කරනවා, පේපර් කතා කරන්න තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒවට හුරු කරගන්න නම් අපි මෙතන ඉඳන් පොඩ්ඩක් අපි දරුවන්ට අමාරුව පෙන්වන්න ඕන අපේ විෂය තුල. එහෙම නැතුව නිකන් කරන්නම් වාලේ දරුවන්ට ආ මේක ලියාගන්න. අනිත් එක ලියාගන්න. එහෙම කියලා වැඩ ටික කරන්නේ නැහැ මම. කරන දේ හරියට ගන්න ගුරුවරයෙක්. ඉතින් පොඩ්ඩක් ඉවසලා වැඩ ටික කරගන්න බලන්න. දෙමාපියන්ට මම කිව්වේ හේතුව නැත්නම් මම දකිනවා ඊළඟ වචනේ දෙනකම් බලන් ඉන්නේ. ඉතින් එහෙම දෙමලි ඉගෙන ගන්න බෑ. හරි එහෙම ඉගෙන ගන්න පුළුවන් දවස්වල් දෙකක් අමතක කරන්න. දවස්ෙන් දෙකකින් අමතක කරන්න. ඉතින් එහෙම ඉගෙන ගන්න මම කොයිලාවත් දෙමලි ගන්නන්නේ නැහැ. හරි විදියට වැරදි ටික කරගන්න බලන්න. හරි. හත්වෙනි වචනය උංගල් ඔබේ. ලියාගන්න ඊළඟ වචනය පුතේ එනකු මට. දැන් ඔයාලටම තේරෙවි අද මේ කතා කරන ටික අපි ලබන සතියේ ලස්සන වාක්‍ය බවට පත් කරනවා. ඉතින් ඒකට තමයි මේ මහන්සි කරවන්නේ ඔයාලගේ දරුවන්. ඒක නිසා හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න බලන්න. අටවෙනි වචනය එනකු මට. එනකු මට. අටවෙනි වචනය එනකු මට. අටවෙනි වචනය එනකු මට. මම වැඩක් දීලා ඔයාලගේ දරුවන් දිහා බලන් ඉන්නේ. වැඩක මේකම මම කිව්වේ කැමරේක ඔන් කරන්න කියලා. මෙතන වැඩ කරන දරුවෝ දිහා බලන් ඉන්නේ. ඉතින්
මට AI ක අඩුපාඩුවක් වුණත් කියන්න පුළුවන්. ඒකයි වැඩක් දීලා මම බලන් ඉන්නේ ඒක. ඉතින් අඩුපාඩු ටික හදලා දෙන්නම් හරියට වැඩ ටික කරන්න. හරිද? හරි අවබෝධෙන් 8 වෙනි වචනේ ලියා ගන්න එන කු මට. හොඳයි. किसी कलबल हुंदट लिया किसी कलबल हुंदागे लिया मट 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 හොඳයි දිලුම් හරි සෙතුම් හොඳයි මට ටුවින්ස් දෙන්න පොත් දෙක පෙන්න ඒ දෙන්න වෙන වැඩ මම දැන් ගමන් දෙකක් බලන් ඉදියා හරි දැන් බලන්න අපි කතා කරපු වචන ටික අපි නැවතත් මුල ඉඳන් බලාගෙන ඉමු පළවෙනි වචනය පුතේ නාන් මම නාන් කියන්නේ මම මේ වෙලාවේ පාඩම් කරගෙන මට බැහැ මට ඔයාලා දකින්න ඕන ඒ කියන්නේ ඔයාලා කියනවා බලන්න ඕන හයියෙන් කියන්නේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එක හයියෙන් සර් ඇහෙන්නේ නැති උනාට ප්‍රශ්නයක් නැහැ හොඳට නාන් මම හොඳට කටහරලා කියන්න හොඳට නාන් මම හොඳයි ඊළඟට බලන්න දෙවනි වචනය වණකම් ආයුබෝවන් හයියෙන් කියන්න වණකම් ආයුබෝවන් බලන්න ඊළඟ වචනය පෙයර් නම හරි අවබෝධයෙන් බලන්න මොකද්ද පෙයර් නම ඊළඟට ඌර් ගම ඊළඟට එනදු මගේ වයදු වයස හත්වෙනි වචනේ උංගල් ඔබේ අටවෙනි එක එනකු මට හරි නවවෙනි වචනේ ලියාගන්න පුතේ එන්න මොකක්ද ලියාගන්න නවවෙනි වචනය එන්න මොකක්ද හරි අවබෝධයෙන් ලියාගන්න නවවෙනි වචනය එන්න මොකක්ද නම වෙනි වචනය එන්න මොකක්ද ඔක කුමක්ද කියලාත් අපිට ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නයක් නැහැ එකක් දැනගත්තම ඉතින් ඔයාලා දැනට හේතුව අපි ඉදිරියේදී ඔය වචන කතා වෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ දැනට පොඩ්ඩක් මතක තියාගන්න එන්න කියන්නේ මොකක්ද එන්න මොකක්ද එන්න මොකද්ද එන්න මොකද්ද ඕනම් පාඩම් තියෙන්න ඕන හේතුව තමයි දැන් මම දකින්න දෙයක් තමයි මේ ගොඩාක් පාර පස්සේ දුවන අපේ දරුවෝ පන්ති පස්සේ පේපර් කරන්න නමුත් කරන ටික හරියට වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම පුතේ අපිට ප්‍රතිඵල හදන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා හොඳට උගන්වන ටික පාඩම් කරගන්න බලන්න. අද මේ කතා කරන වචන ටික ඉතාමත් වැදගත් වෙයි අපිට ලබන සතිය අපේ පාඩම හරියට කරගෙන යන්න. ඒක හොඳට මතක තියාගන්න. බලන්න ඊළඟ වචනය 10 වෙනි වචනය එප්පඩි කොහොමද ලියගමු. එප්පඩි කොහොමද ලියාගෙන 10 වෙනි වචනය එප්පඩි කොහොමද 10 වෙනි වචනය එප්පඩි කොහොමද දහවෙනි වචනය එප්පඩි
කොහොමද? දහවෙනි වචනය ලියාගන්න. එප්පඩි කොහොමද? එප්පඩි කොහොමද? දහවෙනි වචනය එප්පඩි කොහොමද? හරි අවබෝධය ලියාගන්න. දහවෙනි වචනය එප්පඩි කොහොමද? දහවෙනි වචනය එප්පඩි කොහොමද? හොඳයි. පුතේ ඔය විදියටම ලියාගමු අපි අන්තිම වචනයත්. ඔයාලට මේ කොටසින් කතා කරන්න දෙන අන්තිම වචනය එංගේ කොහේද? ලියාගන්න 11 වෙනි වචනය එංගේ කොහේද? එංගේ කොහේද? ලියාගන්න 11 වෙනි වචනය එංගේ කොහේද? එකොළොස් වෙනි වචනේ ලියාගන්න එංගේ කොහේද? එංගේ කොහේද? එංගේ කොහේද? හරි වේගෙන් ලියාගන්න එකොළොස් වෙනි වචනේ එංගේ කොහේද? එංගේ කොහේද? එංගේ කොහේද? හොඳයි සෙතුම්. හොඳයි. දැන් මට පෙන්වන්න ඕන මම එක එක්කෙනාගෙන් අහනවා පුතේ ඔයාලා ලියපු ටික පෙන්වන්න කියලා. මට පෙන්වන්න ඕන ඔයාලා ලියපුවා දැන්. හරිද? දැන් මෙච්චරම බලන් ඉඳියා. ළමයි වැඩ ටික කරා කරන අය. අනිත් අය ඉතින් එහාට දඟලනවා මෙහාට දඟලනවා පැන්සල කනවා මකනය කනවා. ඉතින් කොහොම අමාරු වැඩ කරන්නේ. හරිද? ඒක නිසා පොඩ්ඩක් හුරු වෙන්න. මම පෙන්නන්න පොඩ්ඩක් හසිනි. හසිනි පෙන්නන්න පොත් ටික ටක් ගාලා ලියපු ටික ඉක්මනට හසිනි. ආ හොඳයි. හරි හසිනි. සෙතුම් පෙන්නන්න ඉක්මනට. ආ හොඳයි සතු. දිලුම් පෙන්නන්න ඉක්මනට. දිලුම්. හොඳයි දිලුම්. මට පෙන්නන්න මෙනුකි පෙන්නන්න. මෙනුකි. මෙනුකි. ආ හොඳයි. හොඳයි මෙනුකි. මෙනුකි පෙන්නන්න. भाग्य හොඳයි භාග්‍ය. කො පෙන්නන්න බලන්න ඊළඟට මිතුෂි. පෙන්නන්න බලන්න මිතුෂි පොත. මිතුෂි මිහංසා. හොඳයි ලියලා තියනවා නේද? කො නොමින්දි පෙන්නන්න පොත. හොඳයි නොමින්දි. කො පෙන්නන්න බලන්න කලරු හෙෂාන්. කලරු. හොඳයි ලියලා තියනවා. හොඳයි. දැන් මම ඔයාලට දෙනවා විනාඩි දෙකක්. හරිද? විනාඩි දෙකක් දෙනවා.
හොඳට බලන්න දැන් සර් ස්ක්‍රීන් එකෙත් මම ෂෙයා කරන්නම් අයිමත් බලන්න ඔයාලගේ ස්ක්‍රීන් එකේ යනවා අපි මේ වෙනකන් ගණන්ගත්ත වචන ටික බලන්න පළවෙනි වචනය නාන් මම දැන් මම ඔයාලට මයික් එක ඔන් කරන්න චාන්ස් එක දෙන්නම් ඔයාලා සර් ඇහුවට පස්සේ හොඳට කියන්න ඕන හරි බලමු අපි හරි සර් කිව්වට පස්සේ ඕන කියන්න හරිද පළවෙනි වචනය බලන්න නාන් මම කියන බලන්න හරි තුන්වෙනි වචනේ කියවන්න පෙර් නම ඌර් ගම පස්වෙනි වචනය එනදු මගේ ඊළඟට වයදු වයස ඊළඟ එක උංගල් ඔබේ උංගල් ඔබේ උංගල් ඔබේ ඊළඟට එනක්කු මට එනක්කු මට ඊළඟට එප්පඩි කොහොමද අන්තිම වචනය කොහේද හරි දැන් හොඳට අහගන්න හරිද වෙන වැඩ නතර කරලා හොඳට අහගන්න දැන් ඔයාලත් එක්ක සර් මුලින් ওই ටික දැන් කියෙව්වා දැන් ඔයාලට මම දැන් දරුවෙක්ගෙන් අහනවා අද කතා කරපු ටික නෙමෙයි ගිය සතියේ කතා කරපු ටික මට කියන්න බලන්න සෙතුම් මුලින්ම කියන්න සෙතුම් පෙර් කියන එකේ තේරුම මොකද්ද පෙර් කියන එකේ පොත බලන්න බෑ යන් පෙර් පාර්ක වෙන්නා මොකද්ද සර්? පෙර් කියන එකේ තේරුම මොකද්ද? නම. නම. ඊළඟට මම කියන එකට දෙවලින් කියන්නේ කොහොමද? මම කියන එකට. නාන්. නාන්. හොඳයි. දැන් මට කියන්න බලන්න තිවෙන්. තිවෙන්. තිවෙන් කියන්න බලන්න ගමට දෙමලින් කියන්නේ කොහොමද? ගමට දෙමලින් කියන්නේ ඌර් ඌර් එතකොට නමට දෙමලින් කියන්නේ කොහොමද පෙර් 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 පාඩම් කරගන්න ඕන හරි පාඩම් කරගන්න ඕන තියෙන හොඳද හොඳද බය වෙලා වගේ බය වෙන්න එපා සර් ගහන්නේ නැහැ බනින්නේ නැහැ හරි මට දැන් කියන්න මිනුකි මිනුකි කියන්න බලන්න ආයිබෝවන් කියන එකට දෙමලෙන් කියන්නේ කොහොමද මිනුකි වණක්කම් වණක්කම් එතකොට මිනුකි කියන්න බලන්න මගේ පොත කොහොමද අපි දෙමලෙන් කියන්නේ මගේ පොත එන කියන්න එන එනදු කියන බලන්න එනදු පුතහම් එනදු පුතහම් හොඳට කටහල් උච්චාරණය කරන්න ඕන මිනුගි හොඳද හොඳද මිනුගි සරියා කෝ හා සර් නෙවෙයි සරියා කියලා එමුට පස්සේ සරි සර් කියන්න දෙමලෙන් ඇහුවේ සරියා කෝ
හරි 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 මේ අනිත් දේ තමයි ඇඟිල්ල කන්න එපා හරිද ඇඟිල්ල කන්න එපා විරල් සාප්පිට වෙන්නාම් දැන් මම දැක්කා මේ චුවින්ගම් කෑවනේ දෙන්නත් එක්ක ආ චුවින්ගම් කෑවනේ අයි ප්‍රශ්නයක් නැහැ ලැබෙන සතියෙන් ඉඳන් ඒක පම්පිය තුල තියාගන්න එපා අලුත් මේ ප්‍රශ්නයක් නැහැ හරි අපි යමු තා දරුවෙක්ගෙන් මට කියන්න බලන්න කලරු කලරු මට කියන්න කලරු මගේ කියන එකට දෙමලින් කියන්නේ කොහොමද කලරු එනදු එනදු මගේ පැන්සල කියන එකට කොහොමද දෙමලින් කියන්නේ කලරු මගේ පැන්සල එනදු පෙන්සිල් ආ එනදු පෙන්සිල් හොඳයි පුතේ ඔය අද අපි කතා කරේ ඔයාලත් එක්ක ඔයාලට ලබන සතිය අපිත් එක්ක කතා කරන්න තියෙන වාක්‍යවල කතා කරන්න තියෙන පාඩමට අවශ්‍ය වෙන දේවල් ටික ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙද්දී සියලු දෙනාම හොඳට මතක තියාගන්න ඔය වචන ටික හොඳට පාඩම් කරන් ඉන්න මම විනාඩි 10ක් 15ක් ඔය වචන ටික දරුවන්ගෙන් අහලා තමයි අලුත් පාඩමට යන්නේ ඒ වගේම තමයි ඔයාලට ටියුට් එක ලබන සතියේ ලැබෙන්න මම සලස්වන්නම් නැති වුණොත් ඊළඟ සතියේ තමයි දෙන්නේ ආයතනෙත් එක කතා කරලා මම ඔයාලට ටියුට් එක ලැබෙන්න සලස්වන්නම් එතකොට මේ වැඩ ටික හරියට කරගන්න පළවෙනි දවසේ ඉඳන් හොඳට වැඩ ටික කරගෙන ඉදිරියට යන්න බලන්න මේ වැඩ ටික හරියට කරගත්තොත් අපිට හොඳ වැඩක් ඉස්සරහට කරන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න මම ඒක කිව්වේ දෙමාපියන්ට අහන්න මම කිව්වේ ඒකයි මුලින් මම ඔයාලගේ දරුවන්ගේ දකින්නේ 3-4 නෙවෙයි කෙලින්ම දකින්නේ ශිෂ්‍යත්වයේ සහ ග්‍රේඩ් 6 ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් වැඩ කරමු එහෙනම් ඔන්න අද ඔයාලට පාඩුවක් වෙන්න දුන්නේ නැහැ අපේ මව්බස සර් නැහැ කියලා ඔන්න දෙමළ සර් විලි ගන්නවා හොඳට සතිය කාලයක් තියෙනවා පාඩම් කරගන්න එහෙනම් අපි ලබන සතිය හම්බෙමු වණක්කමයි බෝවන් මුල්මණිහන් තුනේ තෙරුවන් සරණයි.